පරති මෑනනිග ශක්තියක් විදිහට එන්නේ පුටරට සම්බන්ධ පත්තිනි මෑනෝන්ට රපයඳල තිබුණට උලවේදයට කුල පරම්පරාවල කුලේ සම්බන්ධව තියෙන මත දුරු කරන්නම පත්නි මෑනෝ පදෙන්නේ. කන්න ග කියල තමයි අපි දන්න මෑනියුම්ග ෙනම පත්ති මෑනියුම්ගේ ලංකාවකම කෝමිල වටාපලේ තියෙන පෝවිල මයි හිරියම් අවර අනිවාායම නිර්මාංශ වියයුතුයි. ගේගිරි නිවනව විදියට සංකලපයක් වදාගෙන බොහෝම වටින සම්පදායක් ලෝකට ඉතුර කරල තියෙන. පොල් ගිටිය පවා හෝදලා ධනි ඉවරයෙනකගේ. කට්ටක්කත් බිමතියන්නන සතකුට ඉදුල් කරන්න දානි දෙන්න කලින්. වායනමහාෝ අදපි කතා කරනවා ලංකාවේ සමාජකත වෙලා තියෙන බොහොම සුන්දර දේ වැදහිල්ලක් සම්බන්ධව එතමයි පත්තිනි කිරියම්ම දාන සම්බන්ධ. ඉතින් හැම ගමගම ඒ වෙනුවෙන් කැපවෙච්ච බොහෝම ලෙන්ගත්තුව පත්තිනිි මෑනිුවුන්ට ආදරය කරන පිරිසක් ඉන්නවා ඒ වෙනුවෙන් කැපවෙලා පේවෙලා ඉන්න කිරිියම් අවුරු ඉන්නවා ඒ සම්බන්ධව තම අද අපි කතා කරන්නේ අපි සරලෝ කතා කරම ඉගෙන. ඇතටම අපිසෙල්ලා අඳුන්නාගමු කෞදම පත්තිනි මෑණෝ සහ කිරියම්මාවරුන් කියන කෞුද කියන එක. ඇතනම් පත්තින කියර කියන එක තේරම තමයි පතිවෘතා බලය රැකපු සහ පිට විවාහයකට පත්වනාට පස්සේ දන්න ඉති කියනට පතිනිි කියන එකට ඒ ගැන්නේ විවාහ ස්වාමියෙක් ඉන්නව කියන එක තමයි. ඒ අවස්ථාවයි තමන් විවාහක වෙලා ඉන්නමයි වාක ස්වායම්පපුරුෂයගේ භාර්යා විදියට තමයිඒ පතිනිි කියන එකට නම් වෙන්නේ. ඒ අර පොදු වචනයක් ජනාධිපති වගේ ජනාධිපතිකවුරරි වෙන්න පුළුවන් ඒවාගේ තමයි පතිනිගල ගැන්දැන්. ශ්ුදවියන්ගේ පතිනිි ලක්ෂිමෑනියෝ බ්‍රහ්ම දෙවියන්ගේ පතිනි සරස්වතිීමමෑනනිියෝ සිව දෙවියන්ගේ පතිනි පාරතමෑනිියෝ ඉතින් පත්තිනිි කියලා කියන්නේ ඒ වගේ ජන සමාජ ගතවෙලා තියෙන ස්රූපයකට අමතරව අර පතිවෘතා බලය රැක්ක කියන කතාවුත් එක ලංකාව තියනවා. ඉතින් කෞද මේ අත්තරම පත්තිිනි මෑණු අපි ලංකාවදධාන අපිදන්න උඩරට්ට ස්වරූපේට උසරන්දලා එ බොහෝම සලුපිළි අන්ඳපු ලස්සන කාන්තාවක් ගැනතමයි ලංකාව කතා කරන්න.ඉතිං ඇත්තරම එයාද පත්තිනිමෑහැණියෝ කියලා අපිියහුවොත් ලංකාවට ආවේනක වෙච්ච දෙව්වරු දැං උදාාරනය දැඩිබුන්්ඩ දෙවියන්ට මුල්ලඇඳුම අන්දර තියෙනවා එරූපෝර් ැඩිබුුණ දෙවියෝ කිලි කියන්නේ ශ්‍රී ලංකාවේ දෙවිකෙනෙක් නෙවෙයි. එහම සලංකායිල් සම්භවයක් තියනම කියලගන්න පුලන් දෙවි කෙනෙක් නව දෙවුන්දරදේ වායිල්ට ගොඩ බැහැලා උගල් හලුත්නුවර හරහාගල්ලා අලුත්නුවරට ගිය දෙව කෙනෙක් ඉතින් සිංහල සම්භවයක් කියලි කෙන මකනෙ අ හ හෙල්ල දෙවියෝම කියන කතාව කුත්නෙවෙයි වෙන දේශෙන් ලංකාවටආාවයි කියෙන කෙනෙක් ඉතින් ඒ වගේ පොඩි සම්භාවයක් තියන කතා පුවතක්තිය නවතිීම එක් සම්මතක් කරේ මු ැඩිබුුණු දෙවියන්ට අන්ඳල තියෙන්නේ ලංකාව උඩරට පරම්පරාගත වෙන මුල්ලනුව. ඒවගේ පත්තිනිි මෑනියුන්ටත් නුවර පත් සතමාදේවාල නුව පත්තිනි දේවාල පත්තිනි මෑනියෝන්ගේි පිදාන තැනක් තියෙනවා. ඒ පුරාතනයේ පත්තිනිි වැැනිකු සලම්බ සම්බන්ධෝ තියනතනක් ඉදි පිදෙස් ආක්‍රමණත් එක්ක කොමර ලංකාවේ ජන සමාරයකත වෙලා තිබිච්ච යුගවල පත්තිනීයම් මට උඩරට සාරි අන්දලා හෙල කාන්තාවක් විදියට අඳුන්න්නල් කිසිවැරදක් නෑ ම එකනිකම් පැහැදී. ඇත්තරම අපි දන්න පත්තිනී කියල කියන්නේ. කන්නගේ කෝලන කතාවට සීලප්පදි කාරම් කියලලා ඉන්දියාව ලියවිච්ච. දමිල කාව්‍ය සංග්‍රහයක කතා වෙන කෙනෙක්. ඇතින් ලංකාවටත් ගොඩ බැහැල අපි කියනව දෙවන්දරට දෙවියන් වැඩී හාසමානෝම පත්තිනිමෑණියොත් දකුණුපුරේ මුුදු සීමාවට පැම්ණිලා ලංකාව පුරාවටම ලංකාවේ. හම නගරයක් නගරයක් ගාම නිවසක් නිවසක් ගානෙම සන්තානවල නවතුච්ච දෙවියෝ. ඉතින් සීනිගම තෙවල් දෙවියන්ගේ අඩ වියත් පත්තිනි මෑන ගැ කතා කරනවා. එතන ඉස්සල්ලා මුන්වහන්සේ වැඩවාසය කරගෙනෙන බොහොම් බල සම්පන්නම ෑනි කෙනෙක් ගැෙන කතා කරනවා. ඉතින් අපි සීල ප්‍රධිකාරම් එකේන කාව සංග්‍රාව ස්තියන කොටසත් එක්කම ලංකා වැද හිල්ලත් අප කතාරමු. ඉ කන්නගී කියල තමයි අපි දන්න මෑනියුම්ගේ නම වට්ටාපලේ ලංකාවේ කන්නගී කෝවිලක් තියනවා ඉතින් ඒ දමිල් ජනතාව අදහන කෝවිලක් ඉතින් කිරියම්මාපරුන්ගේ දානය සම්බන්ධ අප අධාන පත්ති මෑනියුන්ගේ ලකාව එකම කෝමිල වට්ටාපලේ තිය කෝවිල සමයි ඊට අමතරව පත්තිනිි නමින් තියෙන ල් ලංකාවිත් පවිදාාන නවගම පත්වන දේවාලින් කඩුවෙල පත්තින දේවාලේ නුවර පත්තිනිි ේවාලේ නම් කරලා තියෙනවා. ඉතින් කොහොමුණත් පත්තිනි මෑනියෝන්ගේ සම්භවය කොහොමුණත් අපි අඳුරගෙන තියෙන්නේ කන්නගේ කියල කියන්නේ නම් පාරතිී මෑණියන්ගේ අග්නි කලාපෙලින් අගනි බීජයකින් හටගත්ත ඕපප පාතික දෙවි කෙනෙක් ගැනතින් උපම්පත්තිවෙන මලින් උපන්පත්ති නයිකඳලින් හැමකල ඕපාතිකවා සත්පත්තිනි ආකාරයට ඇයිපදිච්චදීවොරු උගේ කතා හතක් අපි කතා කරලා අහල තියෙනවා ඉදි ඒක මූලාරම්භේ වෙන කන්නග කෝගලන් කතාවේ සීලපපතිකාරම්වල තියෙන කතාව පාරොතී මෑග ශක්තියක් විදියටන්නේ ඒක එන්නම මිනිසු අපේ ජනසමායි දන්නති කතාවක් ුලවේදයට කුල පරම්පරාවල කුලේ සම්බන්ධව තියන මත දුරු කරන්නම පත්තිිනිි මෑනියෝ ඉප දෙෙන්නේ. ඉතින් ඒගේ සාරන මංකවම මේ උදටරට සම්බන්ධ පත්ිනි මෑනියෝුන්ට උපයන්දල තිබුණට කතාව වෙන්නෙම කුලවේදයක් සම්බන්ධව. වෙළඳ කුලේ ඉප දෙෙන කාන්තාවක් සම්බන්ධව තමයි කියන්නේ එතකට මධ්‍යස්තකුලයක දිලා එන කාන්තාවක් ගැන තමයි මේ කියන්නේ. ඉතින් සෑහෙන් අනේක දුක්විදලා අන්තිමේට යතා අවබෝධය ලබාගෙන තමන්ගේ මෝක්ෂය වෙනුවෙන් විමෝක්ෂය වෙනුවෙන් භාවනායෝගීව සඳන්ගිරි පර්වතයේ ස්ථානයක භාවනා කරන්න ගියා කිය කතාව අවසම් වෙනවා. ඉතින් පඩිපුර ගිනි නැසුම කියන කතාව පදාලව කිරි අම්මා අවරුන් හදදනෙක් ගෙදරට වඩම්මල ගේගිනි නිවනව කියල. ගෙදර තියෙන ගේ ගිනි කලිකගන්නේ අඩෝ වැඩියා ගිනි එත විවාහදෝස ගිනි වාසු දෝස ගිණ එ ගිනි විදිරටම ඇඳන්නන්නේ. ගේගිල් නිවනව විදියට සංකලපයක් කදාගෙන බොහෝම වටින සම්පදායක් ලෝකෙට ඉතුරු කරලා තියෙන. තින් ඒකද කිරියම් අවරුට කියන කෞතිකරත් අප ඔොඩනින් ඳන්නමු නුවර කොරුණෑගල ඒ වගේ සමාර ප්‍රදේශවල කිරියම් අවරුන් කෙල කියන්නේ මිත්තන යන්නේ කියන්නේ තමන්ගේ දරුම මුණුපුරන් දැකපු කට්ටිය. තකොට වයසක අපි ආච්චිලා තමයි අපි හඳන්න ගන්න කිරි අම්ම කල කියන්නේ තමන්ගේ දරුවත් ලැිල දරුවුන්ගේ දරුවු දකපු කට්ටිය ද යක් ල කිරිදිෙන වරුන් කිරිියම්ම වරුින් ද ඳර ගන්නනවා.ඉතිං ඒක සම්පදායක තියනවා අවසායින්ට පාන්තිරවලින් ආවඩීම සම්බන්ධව තනකිරෙන් ආවඩන සාධන ක්‍රමයයක් ඇැනත්තන් පූජා ක්‍රමයා ගත්තං විශේෂ දොස්දුරලන ක්‍රමයක් තියෙනවා. ඒ කිරියම් අවරුන්ෙන් පැමිණින දරුව ලබ කිරිදින මවරුන්ගෙන් කිරිදවලා තිම ෑන්ට පහන්තිරවලින් ආවඩලා ගෙදර ඉන්න දූදරුවන්ට සියල් අයට සෙත්සාාන්ති කරන ක්‍රමයයක් හදල තියෙන ති එතකොට කිරිය අම්මාආවරුන්ට වයිසකාය යඋදාගන්න ගන්න කොටේ සම්පදාය කරන්න වෙන්න. ති කොටස් දේකර තියන සහර්තැංගල කිරි දෙන මව් එක මව් කෙනෙ කරිදලා ඒක කරනවස්සාත්තියන. සිිං මාතර සම්පදාය එහම එහෙම කියලාද සවර ගමුවය කියන විදියට. සම්පදා ගැන ඒ ම කතා කරන්නේ මේ ඇත්තා තීතේ ගැන කතා කරන්නේ ඇත්තා තීතේ ඇත්තරම පත්තනි මැනියන් වහන්සේගේ කිරිදානයට නොගතුයතු පිවෙ පිළිවෙත් තුවිදියට තියනවා සමාරලාට මහත්තය නැතිවුණු වැන්දපු අය කිරම්මදානයට වඩම්ම නෑ කියලා එහෙම සම්පදායක් තියෙනවා ඇගේ අංගවිකල සුරූපිති නය ගනි නෑ කියල කියනවා ඒ ඇන්නේ ඒ භාවිතාව කොච්චෝදුර නිරදිදිගලමට තේරෙන නැහැ. නමුත් කෙනෙක්ට ආශිර්වාදය කරන්න තමන් නෝඩුව පරිපූර්ණත්තිෙන් ඉන්ඩෝන කියන සංග්‍රහයක් තියනවා. ඒක ඇන්න වේද සටහනක් තියනෝ සහ සම්ප්‍රදායික ක්‍රමාණුකුලෝ දෙයක් තියෙනවා. ඉතින් ඒක බ්‍රහ්මණ යුගෙත් එහෙමයි බ්‍රහ්මණ සාමිවරුම් එක පූජගයෝ විවාහයට පත්වෙලා දරුව ලබපු අය තමයි. අනිත්තායට ආසිවාද කරන්න ඕනෙ කියලා සම්ප්‍රධන කූලව කොඩන්නගීමම කුත් යෙන ඉතින් එතකොට අපිටිගම් මේක එනවා. තමන් නිරෝගි වෙලා තමන් හොඳ පවුල් ජීවිතයක් ගත කරලා. ගැඩ්ඩුවක් නැතුව ඉන්න අය තමයි අනිත් අයට එහම වඩෝඩ කියලා ඉරිසිියාවක් කූහක සිතක් සිතුල්ලක් නැතුව. ල්ද යන නිත් යට සිිරලත කරන්න පුලුවන් කිෙලගේ දසකත්මේ ගම්ය වෙනවා මේක. ඉතින් මේ භාවිතාවය සම්බන්ධවයි අපි හිත කොමර් කිරියම්මාවරුන් හදදනෙක් අපි ගමක් කොහැර් තැනක නිර්මාණය වෙලා පේවෙලා හිටියගල ඉති ඒක පලවිනි කාරණ අපි දනගන්න ොනකාරත කිරියම් අවරු අනිවාායම නිර්මාංශ වියයුතුයි. ඒ දැන් තින සමාජ ක්‍රමයත්ක කිරි අම්මදාානයට දිනදුන්නට පස්ස කිර අම්මමාවරුන්. එතනින්දල පේ වෙනවා දවස් සතක්කටක්. ඇත්තර මෙහෙම නෙවේ වෙන්නේ වෙන්න තිබුණෙත් වෙලා තිබුණෙත් කිරි අම්ම දානයට අපි පොල් ගෙඩියක් කරි පුන්කරසක් කරි භාරයක් කරි පණඩුවක් අයින් කරල පස්සේ එත ඉින්දල දවස් විසිය එකක් කරි දාහතරක් කරි මාසතුනක් කරි ගෙදර අයයි නිර්මාන්ස වෙන්නේ කොහොම කොලත්තක් කරිල්ලලා ඉතින් ඔය කිලිකුණු තිනකටේ ගෙට ඇැතුල්ලත් නොවෙන්න බගබලාගෙන එක පිරිසිදුවට කරන්න ගත්තාත්. පත්තිනිි ෑැනිියෝ දානනි ාරගන්න නෑ කිය න අරමුණ මත. එතකොට කිරියම්ආවරුන් කොහොමත් පේවෙලා පංචිල් ටකපු සමාජක පන්සිල් රකින හත්දනෙක් තමයි ඉන්න තෝන සහයාර නිර්මාන්ස විය තුමයි. ධනකවට පස්සේ කිරිිම අවුරුන් හැකිල ඒකට්ට නිර්මාස කරගන්න එක නෙවෙයි සාම්පදායක ක්‍රමය වෙන්නේ. කෙදර භාර වෙන ය තමයි නිර්මාස වෙන්න. ඒ දකි නනිත්තයි හොම නිමන්ශවෙලා ඉන්දෝ. ඉතින් ඒකට සමාර්තංගල අන්තිමේට පිරිමි කෙනෙගුත්තර කිරි අම්මවරු සමඟ ධානයට සම්පූර්ණ කරගන්නවා අර උපාසික උපාසික කියන වගේෙනන් කිරිමවවරුන්ට දෙන දානෙම තවත් පිරිමි කෙනෙක් ගන්නලා වැඩීතියෙක් විදියට සහ. පි කෙනෙක් විදියට ස්දාන සම්බන්ධ කන සම්පදායකුත් තියෙනවා. ඉතින්ඒ සම්පදාය කොහුණත් ඒක වැඩිහිරිදාානයක් විදියටටවත් න උපාස දානයක් විදර ෙවේ තියන්නේ ඒ යනදව අංගිධනයක් විදිර ති ඉදුන් නොක පිල්ල කරන්න ඕන ඉති එක කාරණා ගොඩක් තියෙනවා. කිරි අම්මදානයේදී පත්තිනිිමෑනි එක කාල එනකොට පැත්තිනිමෑනි පිළිමයක් හරි ඇතන් චායරූපයක් සම්බන්ධ රාමුකරගත පින්තූරයක් හරි ත්ම් පත්තිනි සලමක් කරි ගෙට අරංගෙනවා උදේ අපිග බ්‍ර්ම මූර්තිීන් තුන හමාර්ට තමයි ගෙට ඇතුල් වෙන්නේ කවිගී කියල බොහෝම ලස්සන්ට පලවිිනි දොරටුව දෙෙන් දුොරට දුරටු හතපැල්ල කවි කියල. කිරි අම්මාමරු වඩිනා එවෙලාවේ මල්වරුසාාවක්ව හැපි දෙවේලියෝ කවි කියල බොහෝම ලස්සන්ට හරි පිරිසිදුවට හරියට හිතට වදින විදියට බෙරතාල කවිතාලගේල මේක. ඉ මානන්නේ වෙලා ති නතිං අරම වටිනා අනගිය දෙයක් තම කිරරි අම්මද වරුන්ගේ ධනය දංකාර ිතුරච්චේ සම්පෘදායි. ඉතිං ඒක එක ක වුතු නොකළවුතු දේවල් තියනවා. එක එක පැතිවල ප්‍රධාන මෑනිියොන්ට ර හාල් කිරී හදල කිරිය හදනව කියලා කියනවා. හාල් කිරි හදලා ප්‍රතින මැනික ප්‍රාන දානය විදියට හහාල් කිරි තමයි පවිච්චකරන සමාර්ථැංගල. අ න්ට ැුම් තමයි ප්‍රධනා හාර විදියට පවිච්ච කරන්න. ඒකන හැඳි කැවුම් කියන කර ලොකුවට කොන්ඩට කැවුන් ගැනිත් කැවුම් වර්ගේඉ කැවිලි හතකුත් පඩරු හතකුත් ඔය පළතුරු හතක් හතේවත මැදිනෙ කිියම් වරු හදනෙක්කා එතිේ ඒකෙනං අර අමෙන් උපන් පත්තිනි මෑනියමි කතාව ආසිං අගමීෙන් ආපු දෙවරු හදදිනෙක් ගැසං කතාාවෙන ඒ අද දෙනා දෙව මෑනිවුරු හදදිනා සම්බන්ධවතය කිරිය අම්මාවරු ප්‍රධන ප්‍රධන ආසනවල තියලා පත්තිනි මෑනිියොත් සමඟ පිරිවර හදදෙනෙක් ඉන්නව කර දො හක් ගැනත් කතාගෙන තැන් තියෙනව නමුත් පෙදාන වශයෙන් හදනෙ ගැන කෙල්ටම දානනිදෙන්නේ. ඉතිං උන්වහන්සේලා එනකොට අග්නියෙන් ආපු නිසා සමහරතැන්වල එළිය කාලෝකඇත් දෙන්න ආපු නිසා පහන් අරගෙන එනවා මල් මාලා දාලා බොහම් ලස්සන්ට ඇන්ඳල පිවවැල්ට පිරිසුදුවට කළුවරේ එන එ ද අස්ස ඉතින් ගම්මලති කලුවර නම එන්නේ තින් එතකොට හුළුවතු පත්තු කරල එන්නේ නෑැති පන්දමක් කරගෙන පන්ඳම් හතක් කරගෙන ආලෝකයක් විදිරාගන්න ගෙටේ අරන්ගෙනවා. මේ පහනක් විදියට ආලෝකයක් කරගෙන එනවා. ඉතින් හිස්සතින් නෙවෙයි එන්නේ බොහෝම කාරුණක මෞසණහසය දරාගෙනවිල්ල ගෙදර ගේගිෙන දුරලා ඉසරහ දොලෙෙන් ඇවිල්ල පිටි පස්සෙ දොරින් පිටවල යනෝ එතකොට සම්පදයක් විදේයට අවසාන්ට යන කිරි මව් මෑණියෝ වතුර කලයකට පයිංගාල සියලු දෝස යිංකරගෙන පිටිපස්ස නොගල යන සම්පදායක් විදිර හදල තියනවා. එදියේ ධනේ ධානය අත්තරම නොකලයුතු පලවෙෙන දේ තමයි. අ පරාද වගේ කොටසක් අපේ අයිංකරනව මේ කිරි අම දාානී දෙනාතතුර කපුටන්ට සත්තුන්ට වගේ ඉතින් ඒ අයින් කරන ආහර කොටසානිවාර්රයෙන්ම ඒ සත්තුන්ට කන්න උසකින් දෙයන්න ඕන පයට පෑගෙන්න්නැති වෙන්න. එකගැන පූජාවට කලින් ඒ අයින් කරන්න පූජාවද අයින් කරන්න එක නිසා හරියටම ඉදුල්න්නො වෙන්න ඒ එක කරන්න ඕන දෙවිනි කාරය තමයි. කිරිබත් හදන වෙලාවට ඒ කිරිබත් හදන භාජන පිරිසිදුර ගන්න වාසවාන ගන්න පොල් ගිඩිය පවහෝදලා ධනනි ඉවරෙනකන්ගේ පොල් කට්ටක්කත් බිම තියන්න සතකුට ඉදුල් කරන්න දානි දෙන්න කලින්. පොල්කිරී ගත්තර පස්සේ පොල්තුරොල්කිී බිඳර පොල් වතුටටික පවා පොල්කුඩු ටික පවා රකිනවා දෙව දානය දෙන්න කලින් මිනිස්සුන්ට පෑගෙන් නැතිවෙන්න අයින්කරගන්නව එච්චරට මේල් රකිනවා. ඉති එහෙම සාම්ප්‍රදාායිකව සහ ආධ්‍යාත්මිකාපු මහා ජනකොට්ටාශයක සන්තාන ඉතින කිරි අම්මරුන් දානය ොල ත්තක් විදිට දවල් ොළහා වෙනකොට. ඒ දේවදානයේ ගේඇසුලි පිළුම් කරගන්න එපා. ඒක තමයි අංකේකට මට කියන්න තියෙන්නේ. ඒ දවල් දොළහ වෙනකොට හැලිවෙලම් හෝදලා ගමට විදනු නම් බෙදලා දෙන්න ඕනු ඥාතින්ට බෙදලා ඒ ඉවත් කරගෙන දානය උපු භාජන පිළුම් වෙන්න මැස්සු ඇහෙරන්න දුගන්දේ හමන්න තියන්න එපා එක තමයි අංකේක. එනිසා දවල් දොලාහා වෙනකොට හිධනේ වැටකට ුතු වෙරන්න. දෙවනියක තමයි ඒ පත්තිනිිමෑනිය වඩින වෙලාවේ පිළිමි හරි සලභාරිති යන්න පූජාවල් තියන්න අපි රංචිවිගයක් වගේගයක් හදනවා සිවිගයක් හදනවා. වෙති එකඒ විදියට ලංකාවේ ගොක්කොලින් හදන රජිෆෝම් මලින් ්‍රදදිවලිින් හදනවා. ඒ හදන අස්වසුමට අදාල කුතුුම්බෙට අදාලව ඒ හදන පිළියම්ගේ රංසිිවිගේ තුන් අරුවක් තියාගන්න ඕන ගැ දෙවියු ඇවිල්ලා තිවිස්පයක් අපට සෙස්සාන්තිකරවසි උදේපාන්දර දෙවියෝ හිටපු තැන කඩල බිඳල පයට පෑගෙන්න්න දන්නෑ ඒකේ ආපු ශක්තිය ඒ ගොක් කොලේට ඒ රිද්දට ආසනයට එකතුනා කිය හිතලා අඩුම තරමි දවස් එක හමක්යට අද දානිවර වුණානං අද රැයක්තියලා ඊට පහුවෙන්ද දවස් දවල් දොලාහහින් පස්ස තමයි ගලවන්න ඕන ඒ හෙම සම්පදායක් තියන හෙම කරගන්න දැයවස්ථාවක් ගෙදර තියනන් ගැඩලුවක් නෑ. මේත් තරවගේ සම්පදායක් තියනව දෙවල් මඩුවල පහන් පැල්වල දෙවිය උතියල වැඩකඩුතු කරාම ඒ වැඩි ඉවරුුණනාගල එකසරේට ගලවල දාලා පයට පෑගල දානෙ නෑ. වරු දෙක් කරිනතන් දවස්ස එක හමාරක්රි තුන් අරුවක් කරිහෙම කියයල තමයි වැඩකඩුතු කරන්න. ඒ සම්පදායත් රකින්න ඕන කියල පෝඩක් පතක් කරනවා. නිත්කාරණය දමයි කවි කියලා ශස්්්‍යන්ති කරන තැන්වලද සමාරයක දෙහිිපන්න මෝන දිකලා හනෝ නෑ එම දකපන සම්පදායක් නෑ. එෙම දෙහිකපන්න පූජා කරන්න මේ ගැන දන්න පත්තින් සලම් අයිතිය තියන පරම්පරාව ඇය පත්තින කිියම් මුදානය දිල කිරියම් මුදානී පොඩ්ඩක් සංකීර්ණම කරනවා. ඉතින් ඒ තැන්වල් දහම දෙහිකපල බෙර ගහල කරාට මක් නෑ. එහෙම බෙර ගහර දෙහිකපල කරන්න අවස්ථාව නැත්තං. කිරියම්මාවරුන් හදදෙනට පොත බලාගෙන හරි ඒ පත්තිනි හෑල්ල කියලා. ඒත් සෙත් ස ආසිර සපාද කවි කියලා. ඒ සන්තෝසින් ආසිරවාද කිරීමම පත්තිරිමෑන්යුගේ බලය පිහිට වෙනවා. ඉතින් කොහැර් තැනක හොන්ඩක්ගට ගහලා භාර වෙනවා පත්තිි මෑණුට අවරුද්ද අවරුද්ධද පසසි දෙෙනනවා කියලා එක අනිවාය නොකඩවාදෙන්න්න දෙවිදෝෂයක් ඇතිගෙන නැත්ම්. එහෙම ඇතිවවෙච්ච වෙලාවක නමකමුයි වගේ තැනකට ීල පුද පූජා දීල් මෙක වරරගන්න බොහොම අමාරුවෙනවා. ඉතින් ඇත්තරම දිනයක් පානුවන් නොකිවත් මාසය අවසාන දිනකකිල හිතුවොත් අවුදධ්‍ය අවසාන දෙනමකකි ිසෝ තනිවාරෙන් එක කරන්න. ඒ කිරි අම්මදාන දෙනකොට තනියෙන්ම්ම දෙන්නේෙ හෙමකක් නෑ. කිරි අම්මදාන දෙනයගේ අදහසතමයි අත්තරම දෙව සතුට වෙන්නේ මිලිමුදල් එකුතු කිරීම ඒක රාශී කිරීම සම්මාධන් කරලා කරනවන තමයි දෙවිය වැඩිපුරු සතුට වෙන්නේ ඒේ දානට අනිත් පිරිවරත් සම්බන්ධ කරගන්න. ඉතිං හාල් වගේ දේවල් කිලි තැන්වලින් ප අපිු තැන්වලින් ගන්න බැරිනිස එක තැනකින් එක තෝරගන්නවා ඒකාලේ කෙසර කැනක් වුණත් වැටනොත් පීදුනොත් ඒක දෙවියන්ට අයින් කරනවා පොල් ගහි පොල් දෙවියන් අයින් කරනවා ඒම හරි යමුතු මහා වගකීමකින් කරපු සම්පදායක් ඒක. ඉතිං ඒක නිසා ඒක විශේෂයෙන්ම ගේගිනිි නිවනවලිකැනෙ පොඩි කටුත්තක් නෙවෙයි බොෝ මහා ආශිර්වාදාාත්මක දෙයක්. ඉතින් එනාය ගුණවත්ව සිල්වත් අවොත් සීයක්ම ප්‍රතිඵල සහිත දේව පූජාවක් මහා සම්පදායක්. ඉති පන්න ගකල කැන පාරති මෑනුගේ ශක්තියක් කිරියම් පත්තින මෑනියෝකලි ැන පාති මැන්ග ක්තියක් නමුත් ඒ කතාවට අනුව පත්තිනි මෑණියුගේ ශක්තියක් වුණනාට එයාගේ මහත්ව යන තැන් ස්වාමිය වෙන්නේ කෝවලන් කියන කෙනෙක් ඉතින් ඒ සම්පදාය කොහොමාවද කියන මම දන්නේ නෑ සිිල්ප්පධිකාරන් කියන මහා කාවිශයකර අයිතිව එන කෑල්ලක තමයි එක සිද්ධ වෙන්නේ. පත්තිනිම ෑැනියුම් බුදුවෙන්න හදන පෙරුම්පුරණ ආත්මයකට අදාලෝතම මේ කතා වෙන්නේ. ඉතින් එක කා මූලාරම්භේ වෙන්නේ රසිිවරු දැ රිසිභාවයට පත්වෙන්නේ රිසිත්වයට පත්වෙන්න කුලේ බලපානෙ නැහැ ඉතින් එක ඒක දිව්‍ය තලවල බ්‍රාහ්මණකුල ශස්ත්‍රීය වශ්‍ය කුලවල ක්‍රෂිවරු ඉදල තිය නවා තින් දිව්‍ය තලයේ ඒගේ පහළ කුලවල ඉපත් උපත්වය රැබල රසි තලයට පත්වෙච්ච අයට අනිත් දෙව්වරුග අපහසු උපහසාපු වෙලාවක ඒ අපහසයට අදාළව දුකවේදනාව පාරතී මෑණුන්ට කියපු විලාවකදී තමයි. ඒස් ඒ බ්‍රාහ්මණකුලේ වේද මතය කඩන්න ඒ ආඩම්බර කම නැත්තම් හන්තත්තකම කඩන්න පත්තිර්මෑණයෝ වෙළඳ කුලේක පදිලා. ඔය සිටු දවිනියක් විත්‍රීපදිලා ඒ රජතුමාලට ශස්ත්‍රීයන්ට පතිවතය බලය කියා දෙන්න ඒ කතාවෙන්නේ. ඉති ඒකට සම්බධ පෙධනගහ කොහොමගහ ඉතින් එදාට කොහොඹ කොලා අතුරල කිිලිකුණු අයින් කරලා ඉති පත්තිනිි මෑනියෝගේ ගැන අශෝක වට්ටි කලා ගැන තුවය අශෝක කිරිගන්නේ ගස් භුක්ෂවලට භුක්ෂ පහක ශක්තියක් ඒ පහේ ශක්තිය කොහොම ගහත් තියෙනවා ඉතින් පත්නිි මෑනියෝන්ගේ ප්‍රධාන ගහවිදියට සලඹඩ වැඩම්මෝපු ගහක් විදියට කොහොම ගා පවිච්චි කරනවා ඉතින් නමගමුමුව තුව එන කතාව හැටියට මහා බලගතු පත්තිනි මෑනිියොන්ගේ හස්කං ප්‍රකට කරල තියනවා. ඉතිං මෑනියොන්ගදේ රකින්න අපි විශේෂයම සිල්වත් ගුණවත් අය විදිහයට එන කිරියම්ම වරුන්ගෙන්ම තමයි බලය යෙදෙන්නේ නැත්තං උපාස්සක උපාසිකා කියන ධානමය කොටසර නෙවෙයි මේක අයිති වෙන්නේ. දි අපි මතක් කරනවා ඒකද. නුවර ජුගයට අදාදව ඒ ස්වරූපයට පත්තිනි මෑනු හිටියට මේක වෙන පැතිවල දකුණු පලාාත් සබරගෝම් පලාති ඕන තැනැබේ කිරියම් වරුන්ගේ දාන දෙන්න පුළුවන් පත්තින් ෑනු ගිලි කියන්නේ කොලයකට යුගයකට අයිති කෙනෙක් නෙවෙයි. තමන්ගේ ගෙදරක් තමන්ගේ අම්මත් පත්තිනයක් තමයි පතින ස්වරූපයක්ත් තමයි තමන්ගේ නොවනත් පත්තිනි ස්වරුපියත් තමයි. ඉතින්ඒ නිසා අපි කියනවා. තමන්ගේ පරිපූර්ණත්ය කියන කොටසට කොලය ඇදගනේ නැතුව කිරි අම් අවරුන් තෝර ගන්න සහර් තැංවල සමහර පොත්තල හෙම ලීවිලා තින් සම්ම කියන්නේ. උසස්කුලේ හදෙනෙක් ගෙදරට එන්න ඕනි කෙළි හෙමෙක් නෑ. සිල්වත් ගුණවත් නං ඒ අම්ම කිරියම්ම දාානයක් විදිහයට පාවිච්චි කරන සම්ප්‍රදාාන පූලව තියන. සාධනාක්‍රමයකට පූජාක්‍රමයකට පත්තිනි මෑණියෝ විදිහයට තමන් ගිණිමසට වඩම්න්න පුළුවන්. ගෞරවෙන් ඒ දේශිද්ධ කරන්න පුළගෙතින්. ඒ අතරතුර සමහාර ලංකාවෙ ස්ථානවල තියෙනවා පත්තිනි මෑණියුන්ගේ පෙදාන කිරි අම්මාට නිකම් පත්තිනි වරමක් වගේ සරූපයක් තියනෝක සම්ප්‍රධයන් පරම්පරාාව ගෙන අයාට වෙන තැන්වලදි වෙන තැන්ව අවස්ථාවල්දිය එක එහෙමවෙන්නේ නැහැ. කිරියම්මදානේ අමසාන ශෙත්සාාන්ති කරනකොට විශේ ශක්තියක් විදියට යාට දෙවියූ ආරුඩවීමක් වගේ දෙවියන්ගේ ශක්තිය ලබාදීමක් වගේ කොටසබුත්තෙනවා ඇති හෙම සම්පදාානු කෝලව කරගෙන යන අයත් ඉන්නවා. ගොඩක් තැන්වල සමහර කිරියම්මුදාාන දෙන ප්‍රදේශවල පිරිමි කිසිම කෙනකුට ය පොල්ගෙඩියක්කත් බිඳින්නවත් දෙන්නේ නෑ යහනක්කත් තදන දෙන්නේ. එහෙම ස්ත්‍රී පර්ශවය ම තමයි සීුරුදය කරන්නේ හාල් ගෙනල්ල හෝදල වේලල කොටන්නෙත් පිරිත් කියිය කිය පිරිත්නූල් ලැදලා. එවගේ මහා ගෞරවාන්ු විතව දෙන අවස්ථා තැනුත් තියනව සහ පිඥානකටවත් පත්තිනි මන්ට කිරි දෙන්න නැහැ. පලවෙනි කඩන පොළගෙටි අයින්කට පොලගෙටිය පොල්කට්ට තමයි නොයිදුල්ලෝ දෙන්නේ. ඉතින් ඒ සම්පදාය මහා. ගෞරවාන් ඉතව සිද්ධ කරනවා. ඉතින් පත්තින මෑනියෝන්ගේ කතාවේ පත්තිනිි හෑල්ලේ කාලි කියල දාශියෙක් ගැන කතා කරනවා. ඒ කාලි කියන දාසිය අපේ පද්‍ර කාලි මෑනියෝ පටලගෙන ඉන්නම පත්තිනි මෑනියුන්ගේ දාශියෝ විදියට ඉන්නේ වැඩකාරයෙක් විදිට කාලි අම්මයින් වගෙන හෙම එකක් නෑ. එ මේ කාලිය අම්මගෙන පාරොති මෑ ප්‍රධාන විශය ශක්තියක් ඒ ශක්තියක ප්‍රධාන කොසක් තමයි ඔය පාරති මෑනියෝ කියලි කියන්නේ. ඒ පර්තිිමනයුෙන් ගනි ධාතුවෙන්ගන කොටසකම පත්තිනිි මැනිි කෝරන් කන්නග කතාව පත්තිනි මෑනිපදනේචන් පත්තිනි මෑනියෝන්ගේ එන කාලය සමගින් වීදියටාවගෙන වීදි බැස්ස කියලා කියන කවිවල කියවනාටක බද්‍ර කාලි මෑනිියෝ නන් ෙවෙයිඒ කියන්නේ. ඉ තමන්ගේ පතිවතුහා බලයෙන් නිසා පණිපුර ගිනිතියල තමන් නිවැරැද්දේ ඉන්න ඕන මවස්ථාවක ගැහැනික් ආවේකශීලිව තමන්ගේ ආධ්‍යාත්මය තමන්ගේ නිවරදි බලය පෙන්නන්න පුළුවන් කියන තැනදි තමයි ඒ පත්තිනි මෑනව තමන්ගේ අවබෝධය අරගන්නේ ඒ කියන්නේ අවසායෙන්ට පණිපුරත් ගිනි තියලා අගනිදේවතාවයන්ගෙන් අවසරේ අරගෙනල් සම්පූර්ණය පනිිපුරත් ගිනිතියලා පස්සෙ සියලු දෙනාට ආශිර්වාත කරන ඒක විශේෂ කොටසක් තියෙනවා වඳුරු වසංගත එන්න සාපකරා කියල පොරිකොටසක් කිය වෙන කතා විදිත් අපේ පත්තිනි අම්මල කියන කවීවලත් එක තියෙනවා බඳරු වසංගත හැට හතරක් දොකොහෙද පත්තිනි මැනි සාපකරා කියල මිනිසුන්ට එන්න කියලා ඉතින් මම කියන්නේ එතන පොඩි මට ප්‍රශ්නයක් තියනවා මං අදහන වේද ධර්මයට අනුව පාරතිී මෑනිියෝ කියලා කියන මහා ආධශක්ති මහා අම්බිකා දෙවියෝ නැත්තන්ත් ඒකන සම්බද දැන්න තු පත්තින අම්ම වෙන මං ුතුනා ක හිිතන්නක ඉතින් ලෝකට ආශිතවාජය කරන්න උපත්තියක් ගත්ත පත්තිනි මෑණෝ. මේ අසරණ මිනිස්සුන්ට වදුරුවසංගත බෝවෙන්න කියලා ප්‍රාර්ථනාකරා සාහපකරා කියලා මං විශ්ාස කරන්න හැබැයි. එතන තියෙනවා පෙරක් සංසාරය ඒ වගේ දුෘෂ්ටකං කරපු අකුසලකං කරපු අයට ඒ වගේ රෝග පීදා වැල දෙන්න පුළුවන්. ඒ රෝගවල නිර්මාර්ත්‍රූ කියන සස්වරූපය කියන්නේ අපි ගෙනනෛ රෝගතම ගොඩක් කියන්නේ නිර්මාත්‍රව කිය සවරූපටඉ ඇතරම ෙත්නෑ වෛද ස් වලටතිින් බෙත්නයැන ඒ කාලයක්ින් ඉඳලලා ඇගේෙන්ම හදින සනීප ෙන්ඩ ඔන්නේ ගොඩ දෙව ො පැපොල සරම්පවාගේ කියනක. ්‍රන පත්තිිමන සබන්ධව කියන්නේ. ඉතින් අර මෑනියෝන්ගේ නරක දෘෂ්ටිය ඒක කියන්නේ මෑනියන් අමනාපයන මෑනියුන්ට තරහෙන යන දෂ්ට අකුසර ක්‍රියා කරාම එහෙම ඇඟ ඇතුළෙන් විශේෂ ශක්තියක් කරනයක් විදියට ඇවිල්ල එහෙම නරක පිතිබල් ලබා දෙනව කියල පොඩි මතයක් ති නොගේ පත්තිීමට තරහ ගියාව. ඒ වගේ කතාවක් පිළිගන්න පුළුවන් වඋනත් තර එකන් ිකරන්නේේ තමන්ගේ ස්වාමිය මැරුව කියලා පණිපුර රජතුමාට සාපකරාවගේ මේ අංසක මිනිස්සුන්ට ම ඉදාාවත් ඉපතියාා නැති. අද වෙනකොටම කිසිම දෙයක් දන්න ඇතු ඉපදින මෞකුස ිපතින දරු ආරක්ෂාරන්න පත්තිලි මෑනියෝ පඳුරු වසංගත බෝවෙන්න කියලා මිනිස්සුන්ට සාපකරා කිය. මො පිළිගන්නත් නෑ මටහෙම සාධකයක් නෑ මම කහිතන්න ඒවගේ වෛරස් ස්වරූපේ ඒගේ රෝග පීඩාවලට පත්තිනි මෑණියෝ ළඟ ඉඳගෙන මිනිස්සු රකිනව කියන එක තමයි ඒ අක අදහස වෙඩ ඕන කියන එක. ඉතින් වඳුරු වසංගර එනකොට කොහොඹ ගහත් එක්ක ලොකු සම්බන්ධයක් තියනවා අපිට විස වීජ හරණය කිරීම කහ සම්බන්ධ විසවී ජාරණය කිරීම පත්තිනිි මෑනිිය තමයි ශක්තිය දුන්න කියල කියන්නේ. ඉතින් මේ සම්පදාය රකින් අපි වෙනද අපි එකින් එක අරගෙන කතා කරමු දැනට මේ කාරණටික පිරිවලට මනස්සට දාගෙන. නිවරදි දෙ ඉතුරු කරමු ඇත්තරම අදට වයිසට ගිහපු කිරියම්මාවරුන්ගේ අඩුවේ මත් එක් හරියට කිියම්මා අවරුන්ගේ කවිටික කියාගෙන කිරියම්මාදානයක් දවධානයක්ත් දෙන්න පුළුවන් හැකියාවක් ගොඩක් තැන්වල අඩුයි කොමල්ල මේ නව පරපුරේ දැ අලුත් ඉන්න ඇතිහෙම කිරියම්ම අවරු දයට වාඩි කවි කියල ටික් කරගල නඇති මේ සම්පදා විය කියලා යන්නත් පුළුවන් නමුත් සම්පදාය විය කලා ගියත් පත්තිනීගරනාමේ සදා ලංකා අතිපූජනීය දේවතා කොට්ටාස ගණයකට අයිති සම්පදායක් විදිර තියවි. ඉතින් දරදාමාලිගාවෙත් පිරිමි සම්පදාය වැඩි රහග කාලයක් යන ඒතිං පත්තිනිි මෑනියෝන්ගේ පෙරහැරත් දල්දා මාලිකා සතරවා දේවාර විදියට නම් කරලා තියනවා. ඉතිං දළදා හාමුදුරෝගාවත් ඉතිං වන්දනාමාන පෝජනය මාන වෙන දැවිය දර පත්න මෑනු වෙන දෙනකු ද කිසිම දෙකනෙක් නෑ හනු දෙවි කෙනෙක් තන. ඉතින් අපි ලෝක රුම අපිවිදර තියන ඒ පෙරර් සම්පදාත්ේ පත්තිි මෑණියෝන්ගේ ආනුභාාවය තියෙනවා ආශිනාව තියනවා නිවරදිව දෙවියන්ට ගෙදරට වඩින්න පුළුවන්ග දෙද අපි හැසිරමු නිවරදිව වැඩපිළිවල සිද්ධකරගමු පත්තිනමෑනුගේ ආශදවාද අපි ලාගන්න පුළුව ිදරපි සීල ගුණදම් ප්‍රකිමු කෙසි ප්‍රශ්නයක් එන්න. දේව දෝෂයක් එන්නේ නැහැ මේක එහෙම නොදන අතවැරද දක්වුණුත්. එරිින් අවසායට මම මේ තවකොටසක් කියෙලිවෙර කරනවා. ගම්බාර සිද්ධ සූනියන් ගම්බාර දෙවියන්ගේ ඔඩ්ඩිස්ස කතාපු පුවතෙත්. ට කලින් පත්තිනි මෑනිියු ලංකාව ඉදල තියෙනවා. ලංකාේ පත්තිනි මෑනිිු හා සම්බන්ධව සාධනා කරපු පුදපූජා කරපු කෙනෙක් සම්බන්ධව කතාාවකුත් එක්ක නවගුණ මාලයක් ොඩිස් සූනයන් දෙවියන්ට යක්ෂස්වරූපයේ බන්ධන කැඩෙන්න පත්ති මෑනිින් ශක්තිය පවිච්චිර කල කි න කියනවා. ඒක කියන්නේ උඩිසූනිියම් ගම්බාර දෙවියන්ගෙත් කතාපූත පත්තිනි මෑනිු සම්බන්ධ වවා. ඉතින් ඒගැන්න්නේ අපිට යක්ෂවුවදුරු මලයක් සුවදුරු කර්දබාධක වලින් පත්තිනයියම් අපි ආරක්ෂා කරගනනි අවුරුද්ධකර සරයක් තානමාන කටුවුත්තක් විදිරදීලා. ඒ සිද්ධ කර ගැනීම දානමය පුන්න කරමයක් වගේම තෙත්සාන්තියකුත් මහා සම්පදායක රැකින්න උරුම්ම රම්පරාවක අයිතිවාසිකන් කියන්න ජනපරපොරපුත් නිර්මාණය වේවි. නේ සම්පදාවල් නිවරධෙක් කරමු පැටලු ක් තිනවන කැල්ලු නිඩාකරණය කල කරලා. හොඳදේ තරක් අරගමු වැරදිදේ අපි අයින් කරමු ඒක අපි කිව්ොද දෙවිය කිවෝද පොත්තොල තිබෝද කියල නැහැ ඒ සම්පදාය අත්තරම මිනිසු හදන සම්පදායවල් ඒ නිවරද්දේ දේ විතරක් ගමු ඒකෙන් අපි ලෝකට අපිට සියවද අට සෙස්සාංතයක් ප්‍රාර්ථනය කරම්. ඕවම් නමශ්‍යවාශ්‍යිවාය රම ව.